අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එදිනදා කටයුතු පමණක් සිදු කරන සාමාන්‍ය පුද්ගලයෙක්ගේ BMI අගය නිවැරදි ආකාරයට පවත්වා ගන්න කොහොමද කියලා. BMI අගය කියන එක ඔබට ගෙදරදීම ගණනය කරගන්න පුළුවන් ආකාරය තමයි අපි මේ වීඩියෝදී අද සාකච්ඡා කරන්නේ. එතෙන් මේ BMI අගය ගණනය කරගන්න යම්කිසි පුද්ගලයෙක්ගේ දේහ බර කිලෝග්‍රෑම් වලින් අපට අවශ්‍ය වෙනවා. මේ පුද්ගලයාගේ උස මීටර් වලින් ලබා ගැනීම අපට අවශ්‍ය වෙනවා. එතින් මේ තිරයේ දිස්වන ආකාරයට BMI අගය සමාන වෙනවා යම්කිසි පුද්ගලයෙක්ගේ බර බෙදීම උසේ වර්ගයට. එතින් මෙම සමීකරණයට ආදේශ කිරීමෙන් පසුව අපට ලබා ගන්න පුළුවන් එම පුද්ගලයාගේ BMI අගය කොපමණද කියන එක. මෙම ගණනය කිරීම සිදු කිරීමට අපහසු පුද්ගලයෙක් ඉන්නවා නම් එම පුද්ගලයාට පුළුවන් තමන් භාවිතා කරන ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරලා Play Store එකේ හරි App Store එකේ හරි සර්ච් කරන්න BMI calculator කියලා. එතකොට එනවා app ගණනාවක්. එතනින් සුදුසු වෙන app එකක් download කරගැනීමෙන් අනතුරුව එම app එකට තමන්ගේ දේහ බර සහ උස ඇතුළත් කරලා අපිට පුළුවන් තමන්ගේ BMI අගය ලබා ගන්න. හොඳයි, දැන් අපි දන්නවා තමන්ගේ BMI අගය තමන් විසින්ම හොයාගන්නේ කොහොමද කියලා. දැන් ඊළඟ විශේෂ කාරණය තමයි මේ BMI අගය දැනගත්තට පස්සේ තමන් ඉන්න මට්ටම කෝකද, තමන්ගේ දේහ බර වෙනස් කළ ගත යුත්තේ කොයි ආකාරයටද කියන එක සාකච්ඡා කිරීම. ඊළඟට විශේෂයෙන් අවධාරණය කරන්න කැමති මේ වෙන විට බොහෝ පුද්ගලයන් භාවිතා කරන්නේ ASEAN cut-off marks තමයි මේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සඳහා. නමුත් අපි ඇත්ත වශයෙන්ම භාවිතා කළ යුත්තේ ශ්‍රී ලාංකිකයන් සඳහා වූ cut-off marks. ඉතින් අපේ සාකච්ඡාවේදී අපි කතා කරනවා ශ්‍රී ලාංකිකයන්ට නිර්මාණය වෙච්ච BMI cut-off marks. තිරයේ දිස්වන ආකාරයට BMI අගය 18.5ට වඩා අඩු පුද්ගලයෙක් නම් එම පුද්ගලයා අවබර කියන මට්ටමේ තමයි පවතින්නේ. අනිවාර්යයෙන්ම එම පුද්ගලයා තම දේහ බර වැඩි කරගෙන තමන්ගේ BMI අගය 18.5ට වඩා වැඩි අගයකට පවත්වා ගත යුතුයි. BMI අගය වැඩි කරගත්තේ නැත්නම් එම පුද්ගලයා යම් යම් රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. මීළඟට මේ තිරේ දිස්වන ආකාරයට BMI අගය 18.5ත් 22.9ත් අතර නම් තමයි ශ්‍රී ලාංකිකයෙක් සාමාන්‍ය BMI මට්ටමේ පවතිනවා කියලා පැවසෙන්නේ. ශ්‍රී ලාංකිකයන් සඳහා නිකුත් කරන ලද cut-off marks වලට අනුව යම්කිසි පුද්ගලයෙක්ගේ BMI අගය 23ත් 24.9ත් අතර පවතිනවා නම් ඔහු අධිපර කියන මට්ටමේ තමයි පවතින්නේ. ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක්ගේ BMI අගය 25ට වඩා වැඩි වෙනවා නම් එම පුද්ගලයා තරබාරු කියන මට්ටමට තමයි අයිති වෙන්නේ. අධිබර හෝ තරබාරු කියන මට්ටමේ පවතින යම්කිසි පුද්ගලයෙක් සිටියේ නම් එම පුද්ගලයා තම දේහ බර අඩු කරගනිමින් තමන්ගේ BMI අගය සාමාන්‍ය මට්ටමට පවත්වාගෙන යා යුතුයි. දැන් අපි සාකච්ඡා කරා තමන්ගේ BMI අගය ගණනය කරගන්නේ කොහොමද, තමන්ගේ BMI අගය පවත්වාගත යුත්තේ කුමන අගයන්ගේද කියන එක. දිවියකට ඔබව සැමදා අරගෙන යන තවත් අරුත් බර වීඩියෝවකින් හමුයමු. ඔබ සැමට සුහැති දිවියක් ප්‍රාර්ථනා කරමු.
ඉතින් දැන් සාකච්ඡා කරන්න ඕනේ අපි මේ BMI අගේ නිවැරදි අගයට ගෙන එන්නේ කොහොමද කියන එක පිළිබඳව. Ideal body weight එසේත් නැත්නම් තමන්ගේ උසට සරලන තිබිය යුතු බර අපි මෙය ලබා ගැනීම සඳහා සමීකරණයක් භාවිතා කරනවා. ඉතින් කලින් කියලා දුන්න සමීකරණෙම තමයි තියෙන්නේ, පොඩි වෙනසක් තමයි කරලා තියෙන්නේ. දැන් ඔබට තිරේ බලා ගන්න පුළුවන් ඒ සමීකරණයේ තියෙන්නේ මොනවද කියලා. Ideal body weight එසේත් නැත්නම් තිබිය යුතු බර සමාන වෙනවා අපේක්ෂිත BMI අගය වැඩි කිරීම උසේ වර්ගය, මෙහිදී උස ලබා ගන්න මීටර් වලින්. ඉතින් ඔය දෙකේ ගුණිතයෙන් අපට ලබා ගන්න පුළුවන් එම පුද්ගලයාගේ ideal body weight එක, එසේත් නැත්නම් ඔහුගේ තිබිය යුතු බර. ඔබ BMI අගය වැඩි කරගත යුතු පුද්ගලයෙක් නම් ඔබ කළ යුත්තේ දැන් ඔබට ලැබිච්ච ideal body weight එකෙන් ඔබේ සාමාන්‍ය දැනට පවතින බර අඩු කිරීම. ඒ අඩු කිරීමෙන් ලැබෙන අගය තමයි ඔබ මින් අනතුරුව වැඩි කරගත යුතු කිලෝග්‍රෑම් ප්‍රමාණය. අපි හිතමු ඔබ BMI අගේ අඩු කරගත යුතු පුද්ගලයෙක් කියලා. ඒ සඳහා අපි කළ යුත්තේ ඔබේ සාමාන්‍ය දැනට පවතින බර අඩු කරන්න ඕනේ ඔබට ලැබිච්ච ideal body weight එක නැත්තම් ඔබේ අපේක්ෂිත දේහ බරෙන්. එම ලැබෙන කිලෝග්‍රෑම් ප්‍රමාණය තමයි ඔබ ඔබේ දේහයෙන් අඩු කරගත යුත්තේ. ඉතින් අපි දන්නවා දැන් අපේ දේහ බර අදාළ නියමිත BMI අගයට පවත්වාගෙන යාමට අපි අඩු කරගත යුතු හෝ වැඩි කරගත යුතු කිලෝග්‍රෑම් ප්‍රමාණය. ඉතින් අපි මීළඟ සාකච්ඡාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ දේහ බර නිසි ආකාරව නිවැරදි ආකාරයෙන් අඩු කරගන්නේ කියලා. ඉතින් තවත් වීඩියෝකින් හමු වෙමේ බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමුගන්නවා.